සීගිරිමුල්ලේ ජනතාවත් 2016 වෙද්දී ඒ දුකම වින්දා. නමුත් ඒ දුක සතුටට පෙරලන්න පුංචි වෙහසයි දරන්න උනේ. මේ ඒ කතාව. එදා 2016 උදේ පාන්දර ඉස්කෝලේ යන්න මූණ සෝදගන්න වතුර නැතුව බොන්න වතුර ටිකක් නැතුව දුවගෙන ආව පුංචි දරුවෝ. අතදරුවට කිරි ටික හදාගන්න බත්තික ව්‍යංජන ටික හදාගන්න වතුර ටිකක් නැතිව ලැත වෙන දෙමාපියන් දඹුල්ල සීගිරි මුල්ල අරුණෝදයකම පවුල් 150ක් විතර වයස් ભેද නැතිව හැමදාම දුවන් ආවේ ගමේ තිබුණු එකම නරලින්දට මේ වතුර ප්‍රශ්නේ තමයි අපට ගොඩාක් උග්‍ර වෙලා තියෙන්නේ යම් යම් අවස්ථාවල දේශපාලඥයන්ටත් දැනනවා නමුත් අපට කිසිම පිළිසරණක් ලැබුණේ නැහැ. නැතු අපි ගොඩාක් දුක් විඳිනවා ගොත්මා තියෙනකොට අපිට වතුර කොහොමත් නැහැ. අපි දරුපැටයි වතුර ටිකක් ගන්න නැතුව අපි සෑහෙන දුරකට යනවා වතුර ගේන්න. එහෙන් අපිට හැදෙන ලෙඩ අපි දන්නේ නැහැ. හුඟක් වකු ගඩු හරිය මේ නුව වෙන හින්දා අපි ගොඩාක් දුක් විඳිනවා වතුර නැති හින්දා ගොතුමාලට දෙනවන වතුර ටික ගොඩාක් පින් සිද්ධ වෙනවා. මේ වතුර රෝගෙම වතුර බීලා අපි ගොඩාක් ලෙඩු මැරිලා තින්නවා. මේ වකු ගඩු රෝගේ තමයි ගොඩාක් හැදිලා තියෙන්නේ. ඒ හින්දා මේ වතුර බොන්න බෑ. අපි වතුර ටිකක් ඉල්ලන්නේ පිරිසිදු වතුර ටිකක් තමයි මේ දුක දැකපු ගම්මැද්දයි ජනතාවයි එකට එකතු වෙලා 2017 ජනවාරි 5 වෙනිදා දඹුල්ල සීගිරි මුල්ල අරුණෝදගම ප්‍රජාජල ව්‍යාපෘතිය සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුරන්ස් මූල්‍ය දායකත්වයෙන් ගොඩනගන්න ආරම්භ කළේ මෙහෙමයි. හා පුරා කියලා ලැබෙන ජලය දකිද්දී ගම්මු සතුටු කඳුළු හෙළුවා. 2017 අප්‍රේල් 10 වෙනිදා මේ චල ව්‍යාපෘතිය නාවික හමුදා රැකවරණය මැද ජනතාව වෙත පවරා දෙන්න හැකි වුණා. අදත් දඹුල්ල සීගිරි මුල්ල අරුණෝදය ගමට යද්දී අපිට ජලයෙන් ස්වයං පෝෂිත සතුටටපත් ජනය හමු වෙනවා. සිරස ගම්මැද්ද වැඩසටහන දැනුවත් කරාට පස්සේ 2017 අපිට මේ පානීය ජල ව්‍යාපෘතිය අපිට ලබා දීම සම්බන්ධව කටයුතු කරන්නට යෙදුණා. එදා ඉඳලා මේ දක්වාම හොඳ පිරිසුදු වතුර ටිකක් පානය කරනවා. ඇත්තෙම මේ ගම්වාසී ගොඩක් අයට තිබුණේ අපිරිසුදු වතුර. දැන් විශාල පිරිසක් පිරිසුදු වතුර පානය කරනවා. දැන් මං හිතන්නේ දිනකට වතුර ලීටර 2000ක් විතර වගේ ප්‍රමාණයක් වතුර අරගෙන යනවා. අපට සෑහෙන ගම්මානවලට වකුගඩු රෝගෙන් අතමිදිලා අපට පිරිසිදු ජලය පානය කිරීමට අවස්ථාව සලසා දීලා තිබෙනවා. මේ වෙනකොට අපි ගොඩාක්ම දුෂ්කරයි වතුර ටික බොන්නේ නැතුව ගොඩාක් අමාරුවෙන් තමයි ඉතින් වතුර ටික හොයන්නේ. දැන් එහෙම ඉතින් කරදරයක් නැහැ. දැන් ඉතින් අපි ඉතින් ඇවිල්ලා ඉතින් උදේ ඇවිල්ලා ඉතින් එක ගෙදර ලීටර 20ක් ප්‍රමාණයක් උදේට අපි ගෙනියනවා. හැම දවසෙම එහෙම තමයි ඉතින් මේ හැම පවුලකටම එහෙම වතුර අපි අනිවාර්යයෙන්ම ගන්නවා ඉතින්. ඉතින් මේ දවස්වල බොනකොට බොර වතුර සමහරට පේ වෙනවා. තොඩු කෑලි තියෙන වගේ ඒව ඉතින් අයින් කර කර අපි බොනම කලකෙඩි වල තිබ්බත් එහෙම අපි ඉතින් අයින් කර කර බොනවා. දැන් අපිට පිරිසිදු වතුර ටිකක් ලබා දීලා තියෙනවා. සිරස මහත් වෙලා එක වින් සිද්ධ වෙන්නේ. මේ සුවයන්නේ